නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනීති තී මේ උදෑසන දවස ආරම්භ කරන්න සූදානම් වෙන වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුලින් තමගේ ජීවිතය හැඩගස්වා ගන්න සූදානම් වෙලා හැමදාම මේ දහම් සිතුවිලි වැඩසටහනත් එක්ක ඒකරාශි වෙන ලොකු පිරිසක් ඉන්න බව අපි දන්නවා. ඒ හැමදෙනාම එකතු වෙලා කල්පනා කරලා හැමදාම මේ දේවල් අසා සිටිනවා. සමහරට අවුරුදු 20ක් විතර අහපු කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අහපු දේවල් ගොඩාක් කියවෙනවනේ කියලා. ඒත් කමක් නැහැ. ඔබට මේ ආපහු අහපු දෙයක් ඇහෙන කෙනුත් ඔබ ආපහු නැගී සිටිනවා, ඔබ තහවුරු වෙනවා, ඔබේ ඒ අදහස හොඳ අදහස ආයාය බලගැන්වෙනවා. ඒක නිසා හොඳට අහන්න. ඒ ඇසීම ඔබට ධනයක්. කන් දෙක ඔබව ශක්තිමත් කරනවා. කන් දෙක ඔබව අඬවනවා. හිතලා බලන්නකො. සමහර ඒවා අහපුවාම ඇඬෙනවා. සමහර ඒවා අහපුවාම සතුට හිතෙනවා. සමහර ඒවා අහපුවාම අපි හොඳ ශක්තිමත් අය බවට පත් වෙනවා. මේ එක තමයි ස්වરૂපය. ඒ නිසා මේ උදෑසන ඇහෙන දේවල් ඔබව විනාශ කරන්න කිසිවක් කියන්නේ නැහැ. ඔබව ශක්තිමත් කරන්නමයි බුද්ධ වචනේ පාවිච්චි වෙන්නේ. ඔබ හොඳ කෙනෙක් කරන්නමයි බුද්ධ වචනේ පාවිච්චි වෙන්නේ. කොච්චර උගත් වුණත් වැඩක් නැහැ ගුණ යහපත්කම් නැත්තම්. කොච්චර ධනවත් වුණත් වැඩක් නැහැ ගුණ යහපත්කම් නැත්තම්. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ ගුණ යහපත්කම් නැත්තම්. කොච්චර බලවත් වුණත් වැඩක් නැහැ ගුණ යහපත්කම් නැත්තම්. කොච්චර අංග සම්පූර්ණ වුණත් වැඩක් නැහැ ගුණ යහපත්කම් නැත්තම්. ඉස්සරහ කියමනක් තියෙන්නේ ගමේ අයගේ. නයා ළඟ නාගමාණික්කයක් තිබුණට වැඩක් නැහැ කියලා නයාසර නිසා. ඒ වගේ ඒවා සමහරට ගන්න බෑනේ. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන්නේ, අපි ශක්තිමත් වෙලා තියෙන්නේ, අපි ඉන්නේ මේ මහ පොළවේ. මේ මහ පොළව ඇතුලේ ඉන්න අපිට මනුෂ්‍යකම් ගුණධම් අත්‍යවශ්‍යයි. පිළිගැනීම්, අභිචාර විදි, ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. මේ කිසිවක් නැත්තම් අපි හීලෑ නැහැ. දැන් හාමුදුරුව කෙනෙකුට මොනවා කළත් කොච්චර යටත්ද බලන්න අපේ දායකයෝ. දැක්කහම ආතපය වෙනස් වෙනවා, ඉන්න හැටි වෙනස් වෙනවා, පරිසරය වෙනස් වෙනවා, කතාව ශබ්දේ අඩු වෙනවා. බලන්නේ ආගමික පිළිගැනීම නිසා හදලා තියෙන ශික්ෂණය. එතකොට වැඩිහිටියෙක් දැක්කහම වෙන වෙනස බලන්නකො. ඒ ආගමික මතවාද වලින් හදලා තියෙන ශික්ෂණය. ගුරුවරයෙක් දැක්කහම මොනවා කියවත් ඇති වෙන වෙනස බලන්නකෝ. ඒ ඇති කරලා තියෙන ශික්ෂණය. එතකොට දැන් මේ කවුරු හරි කෙනෙක් යෝජනා කරනවා නම් මේ හරපදති අවශ්‍ය නැහැ කියලා ඔහු නොකියා කියන්නේ මේ හීලෑ බව, මේ ශික්ෂණය, මේ යටහත් පහත් බව, මේ ගෞරවාන්විත බව, මේ මනුෂ්‍යකම, මේ අනිත් කෙනා සන්තෝෂ කරන පිළි ආචාර සමාචාර විදි අවශ්‍ය නැහැ කියන එකද? ඒක හොඳ නැහැ. ඒක අපි දිගට පවත්වාගෙන යන්න ඕනේ පින්වත්නි. ඒවා මේ සමාජයට අවශ්‍ය. ඒවා දියුණුම සමාජෙ ඉඳලා පහළම සමාජ දක්වා තියෙන්න ඕනේ. ඒ හැම සමාජයක්ම ලස්සන වෙන්නේ, සුවපහසු වෙන්නේ, තැම්පත් වෙන්නේ, සාන්ත වෙන්නේ ඒව හරහා. මේ උදෑසන මේ අපි හාමුදුරුව නමක් වඩම්මලා මේ කරන වැඩසටහනත් ඔබට අන්න ඒ ගුණාත්මක සිතුවිලි ඇති කරන වෙලාවක්. පුතාව හැරවන්, දුවව හැරවන්, අනිත් අය අවදි කරවන්න, එකතු කරගන්න. උදෑසනම අවදි වෙලා මේ වැඩ කරගෙන දවස පටන් ගන්න නිවසක් ලේසියකට පිරෙන්නේ නැහැ. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා පාන්දර අවදි වෙනවා නම්. හොඳට වැඩ කරන්න වෙලාව විතරනවා පාන්දර අවදි වෙනවා නම්. මේ වගේ දෙයකට
කන්යොමු කරන්න වෙලා විතර වෙනවා ඉතුරු වෙනවා මේ මුකුත් කරන්න වෙලාව නැතුව යනවා කම්මැලි වුණොත් සහ මේවට පුංචි කාලේ ඉඳලම අපි යොමු වෙන්න ඕනේ යොමු කරන්නත් ඕනේ එනිසා මේ ලස්සන ධර්ම ගාතාවක් ධම්මපදයේ කියන අපි හැමෝම හස්තසාර ග්‍රන්ථයක් කියලානේ කියන්නේ අතේ තියාගෙන පාවිච්චි කරන පොතක් බෞද්ධ හරි පූජනීය පොතක්නේ ඔය හැම ගාතාවකම තියෙන උපදෙස් ගොඩක් ඒ ගාථා එක එක අරගෙන රචනා ලියුවොත් එහෙම ඒ රචනා ටික ඔක්කොම මං හිතනවා ලෝකයටම මේ අවිහිංසාව ආදරය සෙනෙහස කරුණාව දයාව මෛත්‍රිය පතුරවන මහා ලොකු පොතක් වෙයි එක එක ගාතාව අරගෙන මේ ගාතාවට ඒ ගාතාව ගැන රචනයක් ලිව්වොත් ගාතා 400 ගණනාවටම රචනාවක් ලිව්වොත් එහෙම වග 26ටම ලස්සන මිනිසුන්ට ආදරණීය මාතෘකා ගණනාවකට ලියපු පොතක් වෙයි ඒක. ඒ තරම් මේක හරි ලස්සනයි මේ ධම්මපදයේ කියන පුස්තකය. කුද්දක නිකායේ බුදුහාරුන්ගේ දේශනාවක් විදිහට අපි සලකන්න. බුද්ධ දේශනාවක්. මේකේ පළවෙනි ගාතාව. මනස හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙනවා මුල් වෙනවා පෙරටු වෙනවා. හිත අපිත් එක්ක සම්බන්ධයි. හිතෙන් තමයි හැම දෙයක්ම උපදින්නේ. හිතෙන් තමයි තීන්දුව කරන්නේ. හිත තමයි මතක තියාගෙන ඉන්නේ මතක ගබඩාව හිත තමයි සමහර මේක විඥානවාදයට මේකතු වෙන්න හොඳ නැති නිසා එහෙම අපිට කියන්න බෑ නමුත් හිත සංසාරෙත් අපිත් එක්ක යම් ගමනක් යම් මට්ටමකට යනවා නචසෝ නචාඤ්ඤෝ කියලා යම් වෙනසක් වෙමින් යනවා එනිසා හිත කියන්නේ එහෙම එකක් කියලා අපි විශ්වාස කරනවා අපි අනිකෝය දණ්ඩකාරන්නේ කතාපුවත් වගේ දේවල් වලදී අපිට අපි කියවලා තියෙන දේවල් ඔබ කියවලා තියෙන දේවල් වලට අනුවත් ඇඟට වඩා හිත බලවත් සමහරලාට හිත බලවත් කරගෙන මේ ලෝකේ කරපු දේවල් ඇඟ බලවත් කරගෙන මිනිස්සු තාම කරලා නැහැ. සමහර අතීත පුරා විද්‍යාත්මක ස්ථාන බැලුවොත් සමහරට කායික ශක්තියට වඩා මේවා කරන්නේ නැත්තේ මානසික ශක්තියෙන් දෝ කියලා අද සැකයට හොයනවා. සමහරට ඇත්ත වශයෙන්මත් ඒක එහෙම වෙන්න පුළුවන්. ඍෂිවරු දැන් බුද්ධ දේශනාවෙත් තියෙනවනේ එක තැනක මේ බුදුහාමුදුරුව ගඟක් ළඟ වැඩ ඉන්නවා. ගඟක් ළඟ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට එතෙන්ට එනවා එකපාරටම තවුසෙක්. බුදුහාමුදුරු ගඟෙන් එහා පැත්තට වඩින්න ඉන්නේ මේ ඔරුව පාරු වෙනකන්. ඒ ආපු කෙනා මුකුත්ම නැහැ පාරු වෙනකන් හිටියේ නැහැ ඒ තවුසා. එකපාරටම නවගුණ වල අතගාමින් එයා එකපාරට මහසර නැගලා යන්න ගියා කියලා පුවතක් තියෙනවා ඒකේ. පුවත තියෙන ඊට වඩා තව ටිකක් එහා කතාවක් ඒක කියන්න අවශ්‍ය නැහැ. නමුත් මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමයේදීත් ඉන්දියාවේ ගොඩාක් ඉඳලා තියෙන ඔයගේ අදෘශ්‍ය මේ අධ්‍යාත්මය දියුණු කරපු අය බෞද්ධයෝ නොවේ. නමුත් අධ්‍යාත්මය දියුණු කරපු අය ඉඳලා තියෙනවා. එක මරමුණක ඉඳලා ඔය කසින භාවනා වගේ දේවල්. නීල කසින, පීත කසින ආදී කසින භාවනා. ඔය මැටි ටිකක් එහෙම ලෑසි කරගෙන ආලෝකය එක සම්බන්ධ දේවල්. සමහර ලාවට ඒ විවිධ දේවල් වලින් මේ විශ්වයේ තියෙන මූලික ශක්තියින් පිළිබඳව මෙනෙහි කරමින් කරපු භාවනා හැම බෞද්ධ භාවනාවෙන් පිටත් තිබිලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් හරහා සමහර අය ශාරීරික බලයට වඩා මානසික බලය දිනු කරලා තියෙනවා. එතකොට මේ වගේ මානසික බල දිනු කරපු අය ලෝකේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මානසික බලය පරිමේරම දිනු කරපු උතුමන් වහන්සේ. එනිසා මේ කායික බලයට වඩා මානසික බලය ප්‍රබලයි සහ කායික බලයෙන් කළ දෙයට වඩා මානසික බලයෙන් ලෝකයට කළ වෙනස විශාලයි කියලා සමස්තයක් වශයෙන් ලෝකේ පිළිගන්නවා. බුද්ධ දේශනාව අනුශාසනා කරනවා හැම දෙයකම මුල් වෙන්නේ මනසයි කියලා. සමහර විද්‍යාත්මකෝ අපි අහලා තියෙන දෙයක් නේද? ඇස් පිල්ලම් ගහන එක වගේ කාරණා දෙක තුනක් හැර අනිත් බහුතරයකට මේ හැම මොහොතකදීම අපේ මනස අපිට අනක් නිකුත් කරනවා. ඒ අනෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතනවා අපිට ඕන එක අපි කරනවා කියලා. නෑ නෑ නෑ. ඔබ සමහර අය කියනවා මට ඕන එකයි මං කරන්නේ කියලා. ඔය ඔබට ඕන එක නෙමෙයි ඔබ කරන්නේ. ඔබේ හිතට ඕන එක. දැන් සමහර අම්මලා බොහොම මහන්සියෙන් ඈත ඉඳලා අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට යනවා. දුව බලන්න. පොළොන්නරුවේ ඉඳලා ආයෙ කොළඹට එනවා පුතා බලන්න. ආයෙ කොළඹ ඉඳලා ආයෙ අම්පාරට යනවා අනිත් දුව බලන්න. රවුමක් ඇවිදිනවා. හිතාගෙන ඉන්නේ මං යනවා කියලා. එයාට යන්න කියලා අම්මට කියලා තියෙන හිත. හිත කිව්වහම වහලෙක් වගේ අපි වැඩ. ගහන්න කිව්වහම ගහනවා. බනින්න කිව්වහම බනින, රණ්ඩු කරන්න කිව්වහම රණ්ඩු කරන, දැන් බත් කන්න කිව්වහම බත් කන, දැන් දුවන්න කිව්වහම පොඩ්ඩක් දුවන,
දැන් hina වෙන පොඩක් ඔන්න අඳුරන කෙනෙක් එනවා කොහම hina වෙනු මේ ඔක්කොම හිත අපිට කියන්නේ මේ හිත අපි ලෑසි කරගන්න ඕනේ සූදානම් කරගන්න ඕනේ හරකෙක් බුදු දේශනායේ තියෙන උපමාවක් හරකෙක් අරගෙන යනකොට ඒ හරකා ගවයා ගොපල්ලාගේ වරදකින් නැත්නම් ගොපල්ලාට නිින්ද යෑම නිසා එයා හැමතැනම පැනලා යම් යම් දේවල් කෑවොත් ඒකේ වරද ගවයා අත කියනවට වඩා ඒකේ වරද ගොපල්ලා අත කීම යුක්තිසහගතයි මොකද ගවයාගේ ස්වරූපය අහුවෙච්ච කණ එක තමයි ගොපල්ලෙක් ඉන්නේ ඔහුව බලා ගන්න තමයි ගොපල්ලා නිදිනම් ගවයා මක් කරන්නද එහෙම උපමාවක් අපේ තියෙනවා ඒකෙන් කියවෙන්නේ ඔබ ඔබේ හිත පාලනය කර ගැනීම හෝ සංවර කර ගැනීම හෝ හිත එකලාසයකට පත් කර ගැනීම හෝ ඔබේ වගකීමක් කොට සලකන්නේ නැත්නම් ඔබ ඔබේ හිත නැමැති ගවයා අතහැර දමපු ගොපල්ලෙක් වගේ ඔහු කළ හැම දෙයකම ඔබට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා අඬන්න වෙනවා කම්පා වෙන්න වෙනවා වේදනාව විඳින්න වෙනවා පරිස්සම් වෙන්න ඕනේ ඔබේ ගවයා ගැන කවුරු හරි කෙනෙක් ගවයව අරන් හොඳ කණුවක් ගහලා බඳිනවා හොඳ දන්වැලකුත් දමනවා ගවයාට ඌමනාව තියෙනවා ගොඩක් දේවල් ගුර ඇඟේ හයියම අරගෙන ඇදෑද පුළුවන් තරම් බලනවා නමුත් එයාට යන්න පුළුවන් රෞමේ සීමාවට විතරයි එහෙම වුණොත් හොඳයි එනිසා මේ මනස හැම දෙයකටම පූර්වාංගමයි ඒ මනස ගැන හිත ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ ලෝකේ ජීවත් වෙන්න අමාරු කන නැති හින්දා බොන නැති හින්දා සැප පහසු නැති හින්දාම නෙමෙයි මනස ඇති කියලා කියන්නේ නැති නිසා මනස ඔබට ඇති කියලා කිව්වොත් ඔබ හරි සාර්ථක වෙනවා මනස ඔබට ඇති කියලා කිව්වේ නැත්නම් ඔබ ඒ තැනට ඔබේ මනස මෙහෙව්වේ නැත්නම් ඔබට කවදාකවත් ඇති කියලා කියන්නෙත් නෑ ඇති කියලා හිතෙන්නෙත් නෑ ඔබේ මහන්සිය නතර වෙන්නෙත් නෑ ඔබේ වැඩපිළිවෙල නතර වෙන්නෙත් නෑ එනිසා මනස හැමදේටම පූර්වාංගමයි මනස නඩත්තු කරන්න ඕන මනස පෝෂණය කරන්න ඕනේ මනස නිවැරදි කරගන්න ඕනේ තමන් විහි කවුරු හරි කෙනෙක් වඳුරෙක් මේ ධර්මයේ තියෙන උපමා වඳුරෙක් කුරුල්ලෙක් කිඹුලෙක් බල්ලෙක් නැත්නම් සුනකෙක් වගේ සත්තු ටිකක් අරන් එකට බඳිනවා එකට බැඳලි වරලා කියනවා දැන් පස් දෙනාම හිතන්නකො කිඹුලෙක් ඉන්නවා කුරුල්ලෙක් ඉන්නවා එතකොට එතන ඉන්නවා සුනකෙක් සමහරට නරියෙක් වගේ සතෙක් ඉන්නවා මේ හතර පහ දෙනාම එකට බැඳලා කියනවා හා දැන් ඔය අය ටික සාමකාමීව සමගියෙන් ඉන්න කියලා කියනවා එහෙම අපි කියන්න පුළුවන් අපිට හා සුනකයෝ ඔබ සාමගියෙන් ඉන්න මේ කිඹුලත් එක්ක මේ වඳුරත් එක්ක සමගියෙන් ඉන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන් කිව්වට ඉන්නේ නැහැ කිව්වට යාලට ඉන්න බෑ. යාල එකිනෙකාට වෙනස්. හරිම අමාරුයි මේ අයව එක විදිහකට තියාගන්න. ඒ වගේ තමයි. පංචේන්ද්‍රියන් හරිම වෙනස්. ඇහැ කියන්නේ එක සතෙක්, කන කියන්නේ එක සතෙක්, දිව කියන්නේ තව සතෙක්, නාසය කියන්නේ තව සතෙක්. මෙයාලා ඔක්කොම එක තැන් වෙච්ච තැන මහා අරගලයක් තමයි අභ්‍යන්තරේ හටගන්නේ. දැන් ওই මහා පෞකාරය කියලා සමාජයේ නිඳා කරන අයටත් ඒකයි වෙලා තියෙන්නේ. හිරබත් කන උදවිය කියලා කියන අයටත් ඒකයි වෙලා තියෙන්නේ. සමහරට පීඩාවන් වලට ලක් වෙන සමහර අවස්ථා වන් වල කාට කාටුණත් අපිට වුණත් හැමෝටම සිද්ධ වෙන්නේ ඒකයි. ඒ නිසා මේ මනසේ ව්‍යාකූල භාවය ඇති කරන්න කායික බලපෑම තියෙනවා. හැබැයි මේ කායික බලපෑම අහවලාට තියෙනවා අහවලාට නෑ කියන්නේ බෑ හැමෝටම තියෙනවා. අපි හැමෝම වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහනවා වගේ අනිත් අයන්ට රණ්ඩු කරලා ඇඟිලි දික් කරනවට වඩා අපි ලෑස්ති වෙන්න ඕනේ ඒ මානසික සංකූලතාවය නැත්තම් ක්‍රියාශීලීත්වය ගැන අඳුනගෙන හොඳ ජීවිතයක් ගෙවන්න. හොඳ පිළිවෙලකට ඉන්න. හොඳ පින්දහම් වල යෙදෙන්න. බුදුහාමුදුරු අනුශාසනා කරනවා ඒ කුමන දේ කළත් කමක් නැහැ. ගැටලුව තියෙන්නේ මේකයි. නරක දේවල් කළාම ඒකේ ප්‍රතිඵලය එන්නේ සංසාරෙට චක්කංව වහත්තෝ පදං. හරකෙක්ගේ පසුපස්සෙන් යන ගැල වගේ හරකට එපා කිව්වයි කියලා අයින් කරන්න බෑනේ
දැන් මට බරයි දැන් මට අමාරුයි දැන් මට කන්දක් අදින්න තියෙනවා කකුල් දෙක රිදෙනවා කියලා ගැල අයින් කරන්න බෑ ගැල අයින් කරන්න හිතුව හිතල වෙලා නිදාගත්තොත් වෙන්නේ තවත් හිර වෙන එක ගැල අයින් කරන්න ක්‍රමයක් නෑ අදින්න මොනේ ගමනාන්තය දක්වා සංසාරේ අකුසල් කරපු අයට මේ උපදින උපදින භවයක් ගානේ ඒවා විඳවන්න වෙනවා සමහරව අහනවා කර්ම පරිසම් දෙන්නේ කවුරු කවුද හාමුදුරනවා දෙන්නේ කියලා ඇයි එච්චර අපි දුර්වල වෙන්නේ කොච්චර දෙනවද බලන්නකෝ සමාජයේ දිහා වටපිටාව දිහා ගහකොළ දිහා ඇලදොල දිහා සතාසීපාව දිහා චර්යාවන් අධ්‍යයනය කරා කොච්චර ඒවා දීලා තියෙනවද කියලා බලන්න ඔබට නොපෙනෙන අවීචිය සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ ඔක්කොම අමතක කරන්නකෝ මේ පරිසරය ඇතුලේ කොච්චර අපාදුක් විඳිනායි ඔබට මුණ ගැහෙනවද බලන්න ඇයි අහන්නේ කවුද ඒවා දෙන්නේ කියලා අහන්නේ ඇයි එච්චර දුර්වල වෙන්නේ තර්ක කරලා බුද්ධ ධර්ම දිනන්න එන හදන්න හොඳ නැහැ සමහර අය ඉන්නවා සමහර විවිධ මතවාද තියෙන ඇත්තෝ ඉන්නවා තර්ක කරලාමයි බුද්ධ ධර්ම දිනන්න හදන්නේ බුද්ධ ධර්ම කියන්නේ කාටවත් තර්ක කරන්න එන්න කියලා කතා කරන ධමයක් නෙමෙයි බුද්ධ ධර්ම කියන්නේ ඇවිල්ලා ඔබට බලලා ඔබට තේරෙනවා නම් ඔබ ඉන්න නැත්තම් අයින් වෙන්න කියලා කියන ධමයක් සාන්දිට්ඨිකෝ කියන්නේ ඒකනේ අකාලිකෝ කියන්නේ ඒකනේ එහිපස්සිකෝ කියන්නේ ඒකනේ ඇවිල්ලා බලන්න කියන එකනේ ඉතින් ඒ නිසා මේක මේ තර්ක කරලා නම් ජයග්‍රහණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ කරුණාවෙන් මෛත්‍රියෙන් දෙනකොට මේක මොන පාටද කොහෙද හැදුවේ මේක මේ අනුභව කළොත් මැරෙයිද එහෙම අහන්න අවශ්‍යතාවයකුත් නැහැ බොහොම ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන දෙයක් බලලා Tamanට තේරෙනවා නම් ඒක ලබා ගැනීමයි විය යුත්තේ සා බුදුහාමුදුර අපිට බොහොම කරුණාවෙන් පැහැදිලි කරනවා මුළු තුන් ලෝකයක් දැක්ක උතුමයන් වහන්සේ විදිහට ඔබ කරපු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන තුනම හොඳ දේවල් හොඳ විදිහට එනවා ඒවා ඉන්නේ හැබැයි ඡායාව අනපායිනි සෙවණැල්ල වගේ බරක් නැහැ අමාරුවක් නැහැ එනවා සංසාරේ ආවයි කියලා සැහැල්ලුවක් මිසක් දුර්වලතාවයක් හදලා දෙන්නේ නැහැ මොකද ඒකෙන් අපි සංසාරේ කරලා තියෙන්නේ දුර්වල විදියට නෙමෙයි හැම වෙලෙම හොඳ ආරමුණකින් හොඳ දෙයක් තව කෙනෙකුට සාධනීය දෙයක් කරපු අය තමයි ඔය හොඳ කර්ම රැස් කරගෙන තියෙන්නේ නරක කර්ම රැස් කරලා තියෙන්නේ අනිත් අයට පීඩනයක් වේදනාවක් දුන්න අයනේ ඒ වගේ අයට සංසාරයක එන්නේ චක්කං වහතෝ පදං ගුණා පසුපස අමාරුවෙන් ඇදෙන කරත්ත රෝදයක් වගේ එක අම්මා කෙනෙක් මුහුදු වෙරළක් අයින ජීවත් වෙලා තියෙනවා හැබැයි එයාට මානසික ආබාධයක් තිබුණා මේ අපේ වර්තමාන කතාවක් එහෙම නැත්නම් අපි දැනට පාවිච්චි කරන ඔය අනිත් ආගම් වලින් අදහස් දක්වන කතාවක් නමුත් අපිට ගන්න හොඳ අදහසක් තියෙනවා මේ අම්මා මානසික රෝගයකින් පිළිච්ච අම්මා කෙනෙක් මුහුදු වෙරළේ කටයුතු කළා. ඇවිදගෙන කරගෙන හිටියා. කවුරුවත් ඈ ගැන බැලුවේ නැහැ. මොකද ඈ මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් නිසා. ඉතින් අපි සත්පුරුෂයි නම් කරන්න ඕනේ මානසික රෝගයෙන් පෙළෙන කෙනාට උදව් කරන එකනේ. එහෙම කළේ නැහැ කවුරුවත්. එයාව පැත්තක දාලාම හිටියා. එයාත් ඉතින් හැමතැනම ඇවිද ඇවිද මොනවද ඇහිඳ ඇහිඳ හිටියා. වෙරළට වෙලා. කොණ්ඩෙ රැලි වැටිලා කෑමක් කවුරු හරි ගෙනල්ලා විසික් කළොත් ඒව ඇහිඳගෙන කනෝ තියෙන දෙයක් ඔය මේ කුණු විදියට අයින් කරන දෙයක් කනෝ ඔහොම ජීවිත රැකගෙන ගියා මේ අම්මා එක දවසක් උදේ බලද්දි සීත සුළං වැඩි වෙදි වෙරළයිනෙම මැරිලා මියදිලා ඉතින් මිනිස්සු ඇයගේ හිනා වෙවි අනේ මේ මන්ද මානසික කාන්තාව මියදුනයි කියලා ඇව අයින් කළා මරණය නිසා ඇගේ ශරීර කූඩුව අයින් කළා දේහය භූමදාන කළා භූමදාන කරලා අවසන් වුණාට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට අර පිරිසිදුව තිබිච්ච මුළු මුහුදු වෙරළම කැත වෙනවා. හරියට ඒකේ කටු ඊළඟට බෝතල් කටු අරවම තියෙනවා. මිනිස්සු හොයලා බැලුවා මෙච්චර කල් මේවා මොනවත් ඇනෙන්න තිබිච්ච නැති මුහුදු වෙරළ මේ අම්මා මන්ද මානසික කෙනා මියදුනා විතරයි මොකද ආපෞෂරයක් අපවිත්‍ර වෙන්නේ කියලා. හොයලා බලනකොට ඒ මුහුදු වෙරළේ අර අම්මා නිදාගත්ත තැන වටේම තියෙනවා බෑග් ගොඩක්. ඒ බෑග් ටික අරගෙන බලද්දී ඒ බෑග් හැම එකම අවුරුදු ගානම කරලා තිබුණේ බෝතල් කටු වගේ දේවල් හැඳින එක. එදා තමයි මිනිසුන්ට හිතුනේ මෙයාගේ කර්ම මෙයාගේ වැඩේ කොච්චර හොඳ වැඩක්ද අපි කන්න ටිකක්වත් දුන්නේ නැහැ කියලා. සමහර විට ඔබ මාව අධ්‍යයනය කරන්න ආවම ඔබට මාව පේන්න පුළුවන් වෙන විදිහකට. හැබැයි මගේ ක්‍රමවේදය වෙන එකක් වෙන්න පුළුවන්. මම ඔබව චරිත සාධික දෙන්න ඔබව අධ්‍යයනය කරන්න ගියාම මට ඔබව පේන්න පුළුවන් වෙන විදිහකට. ඔබ ගැන මම මතවාදී හදන්නත් පුළුවන් වෙන විදිහකට. හැබැයි ඔබ එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔබේ මනස ඒක නොදන්නවා නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන්
අපේ හැම කටයුත්තකටම මනස මුල් වෙන බව දැනගෙන මනස ආරක්ෂාවට වැඩ කරන්න. හිතේ ආරක්ෂාවට වැඩ කරන්න. හිතේ ආරක්ෂාවට වැඩ කරන්නේ වෙන කෙනෙක්ගේ ආරක්ෂාව හදනවට වඩා හිතේ හිත ආරක්ෂා කරගත්තොත් අනිත් අයත් ආරක්ෂා වෙනවා ඉබේටම. හැබැයි අපි හිත ආරක්ෂා කරගන්නේ අනිත් අය ආරක්ෂා කරන එකටත් වඩා මම ආරක්ෂා වෙන්න ඕන නිසා. ඒ නිසා මේ ගාථාව කියනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන. ඒ ගාථාවම තියෙනවානේ මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති තතෝනං දුක්ඛමං වේති ඡායාවනපායිනී චක්ඛං වහතෝ පදං කියලා දෙපැත්තරම තියෙනවා. ඒ නිසා අපි දිසාගත වෙන්නේ කොහෙටද කියලා මේ උදේම අපිට හිතන්න දෙයක් තියෙනවා. පින්වත්නි හිතා බලන්න. අපාය පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ නැතුව ඉන්න. දිව්‍ය ලෝක පිළිගන්නේ නැත්තම් පිළිගන්නේ නැතුව ඉන්න. ඔබ එහෙම දේවල් පිළිගන්නේ නැති කෙනෙක් නම් පිළිගන්නේ නැතුව ඉන්න. ඒත් ඔබ ඔබේ හිත පිළිගන්නේ නැතුව ඉන්න එපා. මොකද ඔබට පැහැදිලි ඇති අදරත් ඔබව වැසිකිලි කැසිකිලි යවන්නේ පවා ඔබේ හිත බව ඔබට පැහැදිලි ඇති. ඔබට කෑම කන්න කියලා කියන්නේ ඔබේ හිත බව ඔබට පැහැදිලි ඇති. කවදා හරි දවසක මැරෙන්න යන වෙලාවටත් ඔබේ ළඟ ඉන්න ඥාතිය හිතවතා ඔබේ හිතමයි. එනිසා මේ හිතත් එක්ක නිවැරදි ගණදෙනුවක් කරන්න හැම දිනාටම ඒ අවබෝධය පහළ වේවා. ඔබේ හිත පිරිසුදු සිතක් වේවා. ඔබට උතුම් තුනුරුවනගේ ආශිර්වාදයේම හේතු වාසනාම වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා.